දැන්ට සති දෙකක් ප්‍රමාද වෙලා තිනවා දැන්ට මේ වෙනකොට අපි කඩිනමින් මේ පිළිබඳව විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර සංගමයත් එක්ක සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා ඒ වගේම ඒක ඒ අයගේ ඉල්ලීම් කීපයක් තිබුණා ඒක ප්‍රධාන වශයෙන් තිබූ මේ බදු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයට පුළුවන් ඒ සම්බන්ධයෙන් යම් උනන්දු කිරීමක් කරවන්න භාණ්ඩාගාරය අපි කටයුත්තක් කළා හැබැයි ඊට අමතරව අනිකුත් ඉල්ලීම් සියල්ලම වගේ අපි ඉටු කරන්න කටයුතු කළා දිනවා ඒ වගේම උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේදී ඒ මහාචාර්යුන්ට ආචාර්යුන්ට ගෙවන මුදල් ප්‍රමාණය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කිරීමටත් කටයුතු කළා ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතියත් අරගෙන ඒ සියලු දෙනාට දැනුම් දීමට කටයුතු කළා තිනවා ඒ වගේම ගුරුවරු 19000ක් අතර මේ කටයුත්තිය දෙනවා ඒ ඇගෙත් පසුගිය වර්ෂයට වඩා සංයුක්ත දීමනාව දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තිනවා අපි තවදුරටත් උත්සාහ කරනවා මොකද සීලම ප්‍රධාන උත්සව සමිතියක සාකච්ඡාවක් ගිය සතියේත් පැවැත්තුවා තවත් විකල්ප ක්‍රම මාර්ගයෙන් ඒ දීමනාව යම් ප්‍රමාණයකින් තවත් වැඩි කරන්න පුළුවන්ද කියන කාරණය මේ වෙලාවේ කටයුතු කරන් යනවා හැබැයි ඉතින් සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා විශ්වවිද්‍යාල ආචාර ප්‍රජාවත් අපේ ගුරු සංගම්වල නායකිනුත් මේ කටයුත්ත තමන්ගේම කටයුත්තක් හැට සැලකලා මේ දරුවන් වෙනුවෙන් උත්තරපත්‍ර පරීක්ෂාව කඩිනමින් ආරම්භ කරයි කියලා. ඔව් දැන් උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර සමීක්ෂණය ප්‍රමාද වෙන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමත් එහාට යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන්ට මේ මාසයේ පවත්වන්න උදාහරණ දෙනවනේ. ඒ කියන්නේ ඒ කාලේ යම් කිසි දේ වෙනස් වෙන්න තියෙනවද? වෙනස් වෙන්න පුළුවන් උත්තරපත්‍ර සමීක්ෂණය කල් ගියොත්. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එක කුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අඩු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්